සෙනසුරාදා දවස වෙනකොට දැනගත්තා මෙම කාන්තාවට කොවිඩ් 19 මේ ආසාදිත තත්ත්වයක් අත් වෙලා තියෙනවා කියන එක. නමුත් සෙනසුරාදා දිනයේදී දැනගත්තහමත් ගම්පහා රෝහලේ මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ගම්පහා රෝහලේ මේ කොවිඩ් 19 ආසාදිතයා පිළිබඳව ඒ වෙනකොටත් එයාව ගෙදර යවලා තිබ්බේ. එතකොට පරීක්ෂණය එනකොට පොසිටිව් කියලා රිසල්ට් එක එනකොටවත් ඉස්පිරිතාලේ තියාගෙන හිටියේ නැහැ. ඒ වගේම අපිට දැනගන්න ලැබිලා තියෙනවා ගම්පහා රෝහලෙන් දෙවන ආසාදිතය පුද්ගලයාට වුණත් මේ ගම්පහා රෝහලේ ඒ ගැන විශේෂ ආරක්ෂාවක් ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ කියන. ඉතින් ඒ ගැන මං හිතන්නේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. දැන් කෙසේ වෙතත් භයානක තත්ත්වය තමයි දින කීපයක් වෙනකොට දැන් මේ දින කීපයක් වෙනකොට 1000කට වඩා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තියෙනවා. එතකොට දැන් මේ ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහා දිස්ත්‍රික්කය පුරාම සැරිසරනවා. ඒ කවුරුත් හිතනවා නම් මේක මේ මිනුවන්ගොට්ට දිවුලපිටියට පමණක් සීමා වෙලා කියලා මේ ගම්පහා දිස්ත්‍රික්කය පුරාම මේ අය සැරිසරනවා. දැන් මෙතන විමතියටපත් වෙන කාරණාව තමයි ඊයේ දිනේ අපි පාර්ලිමේන්තුවෙත් මේ ගැන ප්‍රශ්න කරා. දැන් ගම්පහා දිස්ත්‍රික්කයට තවමත් ඇඳිරි නීතිය දාලා නැහැ. දැන් ගම්පහා දිස්ත්‍රික්කයට දැන් මේ ගොඩක් අය හිතනවා ඇති මේ ගැන වැඩිපුර කතා කරන්නේ මේ දේශපාලනීකරණය කරන්න මේක මේ දේශපාලන වාසියක් ගන්න. ඊයේ දිනේදී තුම මේක ප්‍රශ්න කරාම මම පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමතුමිය කිව්වේ මේ දේශපාලනීකරණය කරන්න කියලා. මේක දේශපාලනයක් ගැන කතා කරනවා නෙමෙයි ගම්පහා දිස්ත්‍රික්කයේ ජනතාවට මේ සමස්තයක් හැටියට මේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි ප්‍රශ්න කරන්න ඕනේ. දැන් ගම්පහා දිස්ත්‍රික්කයේ කැලණියට, බියගමට, වත්තලට ඒ වගේම ගම්පහා දිස්ත්‍රික්කයේ තව කොට්ටාස් ගණනාවක් තියෙනවා. ඇඳිරි නීතිය නොදා දැන් අපි හැමෝම දන්නවා දැන් පෑලියගොඩ ප්‍රදේශයේ දැන් අපිට ආරංචි වෙලා තියෙනවා පෑලියගොඩ ප්‍රදේශයෙන් උත් ආසාදිතයින් හමු වෙලා තියෙනවා. දැන් තවමත් නමුත් පෑලියගොඩ ප්‍රදේශයට ඇඳිරි නීතිය දාලා නැහැ මේ වෙනකොට. ඒකෝ දැන් පෑලියගොඩ ප්‍රදේශය ගණන් ගත්තාම විශේෂයි. මොකද පෑලියගොඩ ඒ ප්‍රදේශවල ඇත්තටම අර නිවාස ගත්තාම ළඟ ළඟ තියෙන නිවාස ඒ ගෙදරක විශාල ප්‍රමාණයක් ඉන්න ඔබ දන්නවා අර මේ මේ වතු නිවාස විදිහට ඒ ඒ ප්‍රදේශයේ තියෙන්නේ. එතකොට ඒ වතු නිවාසවල මේ 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 වෙනකොට දැන් සැරිසරලා තියෙනවා. දැන් මම අද දිනේදීත් කතා කරා ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ ගම්පහා දිස්ත්‍රික්කයේ බාර අය. ඒ අය තාම පුදුම වෙනවා ඇයි මේ ප්‍රදේශවලට ඇඳිරි නීති දාන්නේ නැත්තේ කියන එක. දැන් අපිට ඌමනාව තියෙන්නේ මෙතන මේ පැහැදිලිවම කියන්න ඕනේ මේ ආර්ථිකය කඩා ගන්නවත් එහෙම නැත්නම් මෙතනදී දේශපාලන වාසියක් ලබා ගන්නවත් නෙමෙයි. නමුත් මේ ප්‍රදේශ ආරක්ෂා කරේ නැත්නම් අනිත් එක දැන් උදාහරණයකට පෑලියගොඩ. පෑලියගොඩ කියන්නේ මොකද්ද? පෑලියගොඩ පාලමෙන් එහා කියන්නේ කොළඹ. කොළොන්නාව මේ ප්‍රදේශ. එතකොට දැන් ඒ වතු වලට ගියෝති. මේ මේ පාලමෙන් එහෙයි මෙහි. එතකොට මේ කිසිම පුද්ගලීන්ව යම් යම් පොලිස් ඇඳිරි දීතියක් පාවිච්චි කරන්නේ නැතුව මේ අය මේ සැරිසරනවා කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඉතා භයානක තත්ත්වයක් තියෙනවා. දැන් එතනදී කියනවා දැන් ආසාදිතින් හඳුන ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා මේක ආසාදිතින් හමු වුණාට පස්සේ තමයි ඇඳිරි නීතිය දාන්නේ කියලා. මං හිතන්නේ නම් ඒකට කලින් ඇඳිරි නීතිය දාලා දවස් කීපයකට හරි ආසාදිතීන් හමු වෙනවද නැද්ද කියලා තීන්දුව කරන්න ඕනේ. මොකද ආසාදිතීන් හමු වුණාට පස්සේ ඇඳිරි නීති දානකොට ඒ ආසාදිත රෝගියා හතර වටේ ගිහිල්ලා ඉවරයි. ඉතින් අද ආසාදිතියා හමු වෙලා පැලියගොඩ ප්‍රදේශයේ තාමත් ඇඳිරි නීතිය පවත්වන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ රටේ ගම්පහා දිස්ත්‍රික් ජනතාවට පම්මනක් නෙමෙයි. එතන අල්ලපු වැටේ තියෙන කොළඹ දිස්ත්‍රික්කයට. මොකද විශේෂයෙන්ම අපි දැන් කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම ආර්ථික
ප්‍රධාන මර්මස්ථානයේ හැටියට ගන්න මේ කොළඹ දිස්ත්‍රික්කය. ඒතකොට කොළඹ දිස්ත්‍රික්කයට මේක ආවොතින් එහෙම ලොකු ගැටලුවක් වෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට මම විශේෂයෙන් කියන්න ඕනේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ තත්වය තවමත් භයානකයි. Breaking.lk okay.